සද්ධර්මශ්‍රාවක සැදැහවත් කාරුණික පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියල දෙනාම අදත් සූදානන් වෙන්නේ මේ උතුම් ධර්මදේශනා මාලාව යටති රතන සූත්‍ර දේශනාව සම්බන්ධයෙන් සිදු කෙරෙන තිස් දෙවෙනි ධර්මදේශනාවශ්‍රවණය කිරීම සඳහා අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය දරනු ලබන සැදැහැති දායක පින්වත් පිරිස මේ උතුම් පුණ්්‍ය කර්මය තුළින් ලබාගන්න කුසල ධර්මයන්ගේ අනන්තානුභාවයෙන් ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටිකාලයකෙන් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සතති ධර්මය අවබෝධ කරගැනීම සඳහා මේ කුසල ධර්මයන් හේතු වාසනාවේ වා කියල ප්‍රාර්ථනා කරලා තියෙනවා. පන්නතන මේ උතුම් දේශනා මාලාවේ, රතන සූත්‍ර දේශනාව ඇසුරෙන් සාකච්ඡා කෙරෙන, හතරවෙනි ගාථාව රතන සූත්‍රයේ සම්බන්ධයෙන් සිදු කරන සමස්තතිස් දෙවැනි ධර්ම දේශනාව. එක්වැනි ධර්ම දේශනාව අවසාන කරන වෙලාවේ අපි සෙහපත් කරන්න යෙදනා මේ ගෞතම සම්මා සම්බුදධ ශාසනය තුළ එමන මේ ලෝක දහතුව තුළ මෙ මුණ කියල කියන්නේ කාටද මනිවරු කියල කියන්නේ කවුද කියන කාරණාව පිළිබඳව අපි කරුණු ටිකක් සාකච්ඡා කරමින් තමයි දේශනාව නිමා කරන්න යෙදනේ. අපි එතන දල දේශනාව පටන්ගම් වද දවසේ සාමාන්‍යයෙන් මුනිවරු ගැන සඳහන් කරනකොට ධර්මය සඳහන් කළා අනගාරික මුුණ ඇත අනගාරිය මුුණ ගිහිගෙදර ඉන්න මාර්ගඵලලාබී මුනිවරු යට කියන අගාරය මුුණි කියලා එළකට අනගාරය අනගාරය මුණ කියල කියන්නේ පැවිදි වූ මුනිවරයෙක් ප්‍රඥාවන්තෙ කියන කාරණාව සේකමුණ කියල කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමී මාර්ගඵලවල හික්මෙමින් ඉන්නවා කියන කාරණාව මාර්ගඵල ලබන්ඩ හික්මෙමින් ඉන්නව කියන කාරණාව. අසේක මුනිකෙල් හැඳින්නුවේ විශේෂයෙන් රහතන් වහන්සේලා. හික්මිලා අවසානවෙච්ච අර්හත්වය මුදුම්පත් කරගත්ත මහ රහතන් වහන්සේලා එනමින් හඳුන්වනවා පච්චේක මුනි කෙල කන්න පසේ බුදුරජාණන් වහන්සේලා මුනිමුණ කෙල හඳුන්වන්නේ ලොවතුරා බුදුරජාණන් වහන්සේ එළකට පින්නතුනේ විශේෂෙන් මෙ මුනි කියල කැනෙ ප්‍රඥාවන්තයාට කියන බව සඳහන් කරල තියෙනවා අං ඒක නිසා මුනි මුුණ කියල සඳහන් කරන්නේ ප්‍රඥ්ඥාවේ අග්‍ර පලේ බවට පත් එච්ච ලොතුරා බුදුරජාණන් වහන්සේට පිනතින සඳහන් කළා මෝනෙය වත පුරණ උත්තමයන්ගෙන් අගගස්ථානය ලැබුයි නාලක මහරහතන් වහන්සේ මෙන්න මේ මෝනෙය වත තමයි විශේෂයෙන් මුනිවත කියල හඳුන් වන්නේ මුනිවත කියල කියහම නිශ්බ්ද වෙලා ඉන්නවටත් මුනිවත කියනවනි කෙනෙක් නිහඩවඉන්නට අපි කියෙනා මුනි වතරකිනවා කියලා ඇත්තරම මුනිවත කියල කියන්නේ නිහඬ වෙලා ඉන්නවා කියන කාරණාවට නෙමෙයි මුනිවත කියලගැනෙ මෝනෙයිය වත පුරනවා කියන එකයි. ඉති මෝනෙයිය වත මේ ශාසනය අති සුවිශේෂී වතක් එක පිළිබඳව අපි වෙනම සාකච්ඡා කළ යුතුයි. එතවට මේ කතා නොකර ඉන්නවට මුනිවත කියල කවදාවත් කියන්න නෑ. කතා නොකර ඉඳීම සවාදන් විය යුතු උසස් දෙයක් කියලා බුදුරජාණන් වහසේ අගේ කරන්නෙත් නෑ. කතා නොකරඉන්නවට භාගිතු වොහසේ දොස් කියලනම් තියෙනවා. කතා නොකරඉන්න එක භාගිතු වනාහස කොතනවත් අගේ කරල නෑ. එන මුනිවත කියල කියන්නේ කතා නොකරඉන්න එකට නෙමෙයි මෝනෙය වතපුරණ එකටයි. සාග්‍ය කොලෙහි උපන්. මෝනෙයිය ධර්මයෙන් යුක්ත නිසා මුුණ නමින් හඳුන්වන සා්‍යයෙක්ම මනෙ වනහම කියන්ඩ සුදුසුම නම තමයි සක්්‍ය මුුණ කියල කියන්නේ. මොද අපේ භාගිතන් වහන්සේට නමක් තේෙනවනේ සක්්‍ය මුුණි කියලා. නරසිහ ගාතා කියනකොටත් මේ පිළිබඳ වූ විශේෂයෙන් අපි දකිනවා. යොගෙම චත්තමානෝක ගාථාවල්ල. සක්්‍ය මුුණී භගවා කතකිච්චු මේ සක්්‍ය මුණ කෙන වචනය අපි මේ නොයෙක් ගාථාවල්වල සමහර තැන්වල අපිට හම්බ වෙනවා එතොට මොකක්ද සක්්‍ය මුුණ කියල කියන්නේ සාක්‍ය කුලයෙන් පැවිදිවෙච්ච මේ උතුමන් වහන්ස නමකට කියන්න හොඳම වචනය හැටියට සක්ක්‍ය මුුණ කියලත් ලා තියවාඉළකට සමාහිතෝ කියල කියන්නේ ආර්ය මාර්ග සමාධියෙන් සමන්විත සිත් ඇති නිසා කියන කාරණාව සඳහන් කරනවා ඉළඟට නතේන ධම්මේන සමත්තිකංචි මෙ කියන කොටසෙ තේරුම ධර්මතාවය සම සමානවෙන කිසිම දෙයක් නැහැ කියන අර්ථය මොන ධර්මතාවයක් සමඟද විශේෂයෙන් සඳහන් කරනවා මේ අවිි සාකච්ඡා කළ ධර්මතාවයන් පිළිබඳව විශේෂ සමානවෙන කිසිම දෙයක් නෑ කිසිම ධර්මයක් නෑ කියන එක නිවන සම්බන්ධයෙන් තමයි මේ විශේෂයෙන් කනෙ නිවන හා සමාන වෙන කිසිම ධර්මතාවයක් විශේෂයෙන් වෙන නැහැ. එහෙම කියන්නේ සඳහන් කරනවා මෙන්න මේ හේතුන් නිසා සාක්‍ය මනන්ද්‍රයන් වහන්සේ විසින් අධිගමනය කරන ලද ධර්මයට සමාන වෙනත් ධර්මයක් නෑහ. අන්ගේ නිසා. විශේෂයෙන් කියල තියෙනවා යම්තාක් භික්‍ෂූුණී හේතුවලින් යමක් හටගන්නවනං ධර්මතාවයක් තියෙනවනං අංගි හේතුවලින් හටගත් ධර්මතා තියනං එහෙම නැත්තං හේතුවලින් හට නොගත්ත ඒ සියල්ලටම විරාගයක්ද්‍රයි කියලා පිතුනී. ඒ කරනාව පැහැදිලි කරනවා නැවත යම්කාක් භික්‍ෂූනි හේතු ප්‍රත්්‍ය වලින් හටගත්ත ධර්මතා තියෙනවා නං ඒම නැත්තං හේතු ප්‍රථ්‍යවලින් හට නොගත්ත එ සියල්ලටම විරාගයක්ග්‍රයි හේතුවලින් හටගත්ත හට නොගත් සියල්ලටම විරාගයේ අග්‍රයි කෙල දේශනා කරනවා. මෙන්න මේ විරාගයේ කියල කියන්නේ නිවනට නමක්. එලං ඇති නැති හැම දේටම. හේතු ප්‍රත්තියන් හටගත්ත නොගත්ත හැම දේටම. නිවන අග්‍රයි කියන කාරණාවයි මෙ පැහැදිලි කරන්නඩ උත්සහ කරන්නේ. මෙන මේ විදිහට භාගිතුන් වහන්සේ නිර්වාණ ධර්මය අන්‍ය ධරමයන්ට සමාන නොවන්න බව ප්‍රකාශ කරලා ඒ ඒ සත්්‍යයන්ගේ උපන්නා වූ උපද්‍රවයන් සංසිඳවීමට සමර්ථ වූ කය, විරාග, අමත, පනීත කියන ගුණවලින් හඳුන්වන නිර්වාණ ධර්ම රතනය විශේෂය පැහදිි කර තිය එහෙමයි. නිර්වාණ ධර්ම රථනයාගේ අසත් දෘෂභාවය එහෙම නැත්තන් අසමාන භාවය කියන වචනය හේතුකරගෙන සත්‍ය වචනය යොදාගෙන ඉදහම්පි ධම්මේ රතනම් පනීතන් මෙයත් ධර්ම රතනේ තියෙන ප්‍රනීතභාවයක් මයි අංගේ කාරණාව හේතු කරගෙන නසච්චේන සුවත්ති හෝතුූ ඒ සත්්‍යෙන් සෝපත්වේවා. මේ ප්‍රකාශයේ තවත් සරල කරල සඳහන්කළුත් පන්නතන ධර්මයේ වූ සත්‍ය භාවේ හේතුකරගෙන සෝපත්වේවා කල කරන සෙත් පැතීමයි මෙ හතරවනි ගාථාවෙන් විශේෂයෙන් පැහැදිි කරල තියන්නේ. මෙන මේ ගාතාව භාගිදුන් වොහස දේශනා කරලා මේ ගාතාවන් ආග්ඥාව පතුරවල කෝටි ලක්සයක් සක්වල පුරාම ඒ ආගඥාව පතුරු අඇරිය ගඩ මේ රතන සූත්‍ර දේශනාව කෙලක කියන්නේ සක්කොලවල් කෝටි ලක්සකට මැහෙන්ට දේශනා කරපු සූත්‍ර දේශනාවල් වලින් අති සුවිශේෂී වූ දේශනාවක්නේ ලොවතුරා බුදු කෙනෙකුගේ බුද්ධ රාජ්‍ය සක්වලවල් කෝටිලක්සයක්. රතන සූත්‍ර දේශනාව කියල කියන්නේ මෙ සක්වලවල් කෝටි ලක්සටම ඇහන්ඩ දේශනා කරපු සූත්‍රාතර තව එකක්. අගේනි සයිමතන සඳහන් කරන්නේ මෙ ගාථාවේ ආඥාවත් කෝටි ලක්සයක් සක්වලේම පැතිරිලා ගියා කියලා. කෝටි ලක්සයක් සක්වලේ හිටපු අමනුෂ්‍යයන් මේ ගාතාරත්නයෙන් පතුරවා හැරබු ආඥාව පිළිගත්තා. යටත් වුණා. කියන කාරණාව විශේෂයෙන් සඳහන් කරනවා. ඊළඟට පින්නතිනේ යම් බුද්ධ සෙට්ටෝ පරිවන්න ඊසිකින්. කියන මේ පස්සෙන ගාථ රථනය. අපි අද සාකච්ඡා කරමු මේ පස්සෙන ගාතාරතනය තුළින් මොනවද භාගිතුන් වහන්සේ. දේශනා කරලතියන්නේ. මනද කියලතියන්නේ යම්බුද්ධ සෙට්හෝ පරිවන්න ඊසුචින් නිර්වාණයහි ගුණේ හේතුකරගෙන සත්‍ය ප්‍රකාශ කරලා. ඉළඟට මාර්ග ධර්මයෙහි ගුණය ප්‍රකාශ කිරීම යම්බුද්ධ සෙට්හෝ පරිවන්න ඊ සුචිින් කියන ගාතාවෙන් භ තිවා නිවනෙහි ගුණ ප්‍රකාශ කරලා මාර්ග ධර්මයාගේ ගුණය ප්‍රකාශ කිරීමයි මේ පස්සෙන ගාථාවෙන් දේශනා කරල තියෙන්නේ. බුද්ධර කියන වචනය තේරුම එක විදිකට අපිට සඳහන් කරන්න පුළුවන් අවබෝධය කියනව අවබෝධය කරපු නිසා බුද්ධ අවබෝධ කරපු නිසා සෙට් හෝ කියල කියනවා ශ්‍රේෂ්ඨ වූ නිසා යම්බුද්ධ සෙට්හ ඉළඟට සඳහන් කරනවා පින්නතුන තවත් බුදුවරු කීප දෙනෙක් විශේෂයෙන් හඳුන්නලා තියෙනවා බුද්ධ කිය කියහම කවදී අනුබුද්ධ කියල කියන්නේ රහතන් වහන්සේට මොකද භාග්‍යතුන් වහන්සේට අනුව අවබෝධ කරගත්ත නිසා රහතන් වහන්සට නමක් තියෙනවා අනුබුද්ධයි කියලා මද බුදුරජාණන් වහන්සේ ගත්ත මාර්ගයෙන් ගමන් කරලා අවබෝධ කරගත්තා පච්චේක බුද්ධ නත පසු බුද්ධ කැන පසේ බුදුරජාණන් වහන්සේලාට. සුතබුද්ධ කියල කියන්නේ මේ ලෝකයේ තියන සියලුම දැනුම තියෙන. එක තනි පුද්ගලයකුට සත් සුත බුද්ධ කියල කියනවා. එහම නැත්තං අපේ බෝසතාණන් වහන්සේ කාලිංග බෝධි ජාතකයේදී සුත බුද්ධයි. දෙතකොට මේ සුතබුද්ධ කියල කියන්නේ දන්න ඇති කිසිම දෙයක් නෑ කියල කියන්නේ අගෙක් නිසා තමන් නොදන්නා කිසිම දෙයක් නෑ ඒ නිසා සුතබුද්ධයි ශෙල්ප ශාස්ත්‍ර කලා ආදිමි සියලුමදේ මනාව දන්නවා ඒ කියන්න පින්නතුනේ සරුවගඥයි කියන එක නෙමේ සුත බුද්ධයි කියල කියන්නේ ඊට වඩ ගොඩා පල්ලහෙෙන් තමයි සොතබුද්ධ කියන්න උතුමන් වහන්සලා ඉන්නේ සරුවගඥකීන් තැන්ට වඩා හඟක් පල්ලහැ සුත කියල කියන්නේ අහනාට එතකොට මේ ලෝකයේ තියන සියලුම දේ දන්නවා කියල කියන්නේ මේ අහලා තමයි දැනගෙන තියන්නේ නොෙක් දේවල් අහල අවබෝධ කරගෙන තමයි සියලු දැනුවෙන් පොහොසත් වෙලා තියෙන්නේ විශේෂයෙන් සඳහංකලොත් මේ කාලිංග බෝධි ජාතකයෙක්දී රජුරුවෝ අහනවා නුඹද බුද්ධ කියලා එතොට කියනවා නෑ ස්වාමීනිි මම සොත බුද්ධයි කියලා ම සතතුබුද්ධයි කළ කිය හම බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකටයි කියල මෙතන කවදාවත් කියන්න පුළහංකමක් නෑ කියල පැහැදිලි කරනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කවුද කියලා විශේෂයෙන් රජුට කියල දෙනවා. මම සුතබුද්ධයි නමුත් මම අහලයි මේසියල්ලම දැනගෙනතියන්නේ. සම්මා සම්බුද්ධ කියල කෙනෙමං වගේ කෙනෙක් නෙමෙයි සම්මා සම්බුද්ධ කියල කියන්නේ යමක් කාගෙන්වත් අහල දැනගත්ත අවබෝධ කරගත්ත කෙනෙකුත් නෙමෙයි කියන කාරණාව සුතබුද්ධහැන් වහන්සේ රජිරුවන්ට පැහැදිලි කරලා දෙනවා. පිනතිනේ කාරණාව ඉතාම කෙටියෙන් සිහිපත් කළොත් අවස්ථාවට ගැලපෙන්ඩ අනුබුද්ධ පච්චේක බුද්ධ සහ සුත බුද්ධ කියන මේ සියලු බුදුවරුන්ට ශ්‍රේෂ්ඨ නිසා ලොවතුරා බුදුරජාණන් වහන්සේට බුද්ධ කියල කියනවා. අනුබුද්ධ පච්චේක බුද්ධ සහ සොත බුද්ධ මෙ සියලු දෙනාටම ලොවතුරා බුදුරජාණන් වහන්සේ ඉහැලින් වැඩඉන්න නිසා සියලු දෙනාටම වඩා ශ්‍රේෂ්ටයි. අන්න ඒ බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කලානං ඒ එසේමයි කවරකව්ම දාකවත් මේ ලෝකයේ වෙනස් වෙන ස්වභාවයක් නං ඒ තුළ නෑ. අනික් දේවල් වෙනස්වෙඩ පුළුහන් බුද්ධ වචනය පිින්වතන වෙනස්වෙන්නෙ නැහැනේ. ලෝත්‍රා බුදුරජාණන් වහන්සේ කවර කවුම දාකවත් යම් දහම් කාරණාවක් දේශනා කරලා. මෙන්න මේ ධර්ම කාරණාව මෙතැනදි මට වැරදුනා. ධර්ම කාරණාව මෙතනද නිවැරදි විය යුතුයි කියලා කාරණාවක් භාගිදුන් වහන්සගේ දේශනාවේ කොහෙවත්ම කොහෙවත්ම නෑ. එක හේතුව තමයි මේ ලෝකේ ධර්මය උපද්දවන්ඩ පුළුවන් අය ඉන්නවනං ධර්මය උපද්දවන්ඩ පුළහන් අය ඉන්න දෙන්නයි එ තමයි පසේ බුදුරජාණන් වහන්සේ සහ ලොතුරා බුදුරජාණන් වහන්සේ. අපි සාමාන්‍ය කතාවක් කරගෙන යනකොට එ කතාව තුළ ගොනුමිය යුතු දේවල් ඉදිරිපත්විය යුතු වචන තැනට සුදුසු නුසුදුසු බව එස් සියල්ලම අපි මනාව දැනගෙන තමයි ඒ කතාව කරගෙන යන්නේ. ලොතුරා බුදුරජාණන් වහන්සේගේ නික්ලේසිය හරද වණ්ඩලයේ ධර්මය උපදින්නේෙත් තේ වගේ හදවති හරදය එෙන්ම උපදිනාධර්මය. මේ ලෝකෙ කළ යුත්ත නොකළයුත්ත වියයුත්ත නොවියයුත්ත ප්‍රගුණ කළයුත්ත නොකළ යුත්ත මෙ හැම්ම දෙයක් පිළිබඳවුම මනා අවබෝධයක් හද මල්ලි උපදිනවා අපිවාගේ පොතක් කියවලා පාඩන් කරලා කටපාඩන් කරගෙන කරුණු දැනගෙන ඇවිල්ලා බණ කියී නෝ නෙම ඉභාගිතන වහන්සේ. සාමාන්‍ය පුද්ජලය කතා කරන විදිහෙට භාගිත නොහස කතා කරනවා. ඒ කතා කරන වෙලාවට ඒ සිරි සම්බුදු මුව මඩලින් පිටවෙන යම් වචනයක් තියෙනවාද අංහි වචනය මෙලෝක සත්වයාට බොහෝ කාලයක් සුව සහනය සලසනවා අන්න ඒ වගේ තමයි ඒ නික්ලේසි හද මඩලින් උපදිනෑ හැම වචනයක්ම බණපදයක් නිරර්ථක දෙයක් කියවෙන්නේ. සම්ප ප්‍රලාපයක් කියවෙන්නේෙ නෑ. අනුන්ගේ දෝසයක් කියන්නේෙ නෑ කතා කළ යහපත පිළිවඳෝමයි. අගේක නිසා භාගිතන් වහස්සේගේ හරද මණ්ඩලී උපදින එන් නිර්මල ධර්ම පර්‍යාප් තියරතමයි අපි ධර්ම රථනය කියල කියන්නේ. පිඩතුනී සඳහංකරනව අන්න ඒ බුදුරජාණන් වහන්සේ යමත් දේශනා කලා නන්ගේ සේමයි මේ ලෝකෙ වෙනස් කරන්න බෑයක කාටවත්. අංඒක නිසයි සඳහංකලේ ආදේශනා පඥ්ඥපනා පට්ටපනා විවරණා විභජනාවත්තා නිකම්මං මෙන මේ දේශනාව මනාව භියෘත කරලයි තියෙන්නේ. එක මනාව පනවලයිතියෙන්නේ. මෙන්න මේ මනාව ව්‍යවෘත කරලා අර්ථ ගරපලා දේශනාකරපු ධර්මය. මනාව පනවලා තියන ධර්මය මේ ලෝකෙ කිසිම පුද්ගලයකුට ඇල් පෙනිති තුඩකින්මත් වෙනස් කරන්්ඩ නම් පුළුහංකමක් නැහැ කියල සඳහන් කළා එතනද තමයිඒ ගරුගහම්බීර බව විශේෂයෙන් ඉස්මතුවෙන්නේ. තව කෙනෙකුට වෙනස් කරන්් කෙකුට අඩුපාඩු හදන්ඩ තව කෙනෙකුට ඇඟිල්ල දික්කරන්ඩ කිස්සිම කාරණාවක් මෙ ධර්ම රථනය ඇතුළි නෑ යම් කෙනෙක් නිවනට යන්න බලාපොරොත්තුවෙනවනම් නිවන් ශාක්ෂාත් කරණ එක ඒ කායන ආරමුණනං අන්නේ වන්නයි. බොහොම විවේක සුවයෙන් වැඩයිඳගෙන ග නිසි දහම් මග මනාව ප්‍රගුණ කරගන්න එක කළ යුතුයි මනාව ප්‍රගුණ කළ තුයි ආන්ගේ දහම් මග මනාව ප්‍රගුණ කරගෙන ප්‍රගුණ කරගෙන ප්‍රගුණ කරගෙන එදිරට යනකොට එ ප්‍රගුණ බව නිසා අපි ඒක පිළිබඳව මනාපූර්ණ විශ්වාසයක් ගොඩ නැගෙනවා විශ්වාසයක් ඇතියෙනවා ං ඒ විශ්වාසය පදනම් කරගෙන කටයුතු කරනකොට අපිට එක ගොඩක් පහසු වෙනවා වගේම පිඳතුනීඒ විශ්වාසය පදනම් කරගෙන කටීුතු කරන නිසා මෙලව ජෑග්‍රහණය කරන්නත් පරලෝ ජෑග්‍රහණය කරන්නත් ශාස්තෘූන් වහන්සේ සම්බන්ධයෙන් උපදිනවනං යම් සැක සහිත සිතක් සියල්ල නැති කරගැන්න එක හරි වටිනවා. ඒ නිසා විශේෂයෙන් සඳහන් කළා බලොෞතුරා බුදුරජාණන් වහසකොයි වගේ ද අට්ටන්ගිකෝච මගගානං කේමං අමතගාමිනං මජජිමනිකායි මාගන්දිය සූත්‍රී දේශනා කරලා තියෙන කාරණාවක් අට්ටන්ගි කෝච මගගානං කේමං අමත ගාමිනං මා ගන්දිී ්‍රහ්ම නට දේශනා කළේ ආරෝග්‍ය පරමාලාබා නිබ්බානං පරමංසුකන්. මිනති්‍රේ ආරෝග්‍ය පරමාලාබා කියල කියහම ආරෝග්‍යා පරමාලාබා වනත් මෙක වැරදිී ආරෝග්‍ය පරමාලාබා වෙන්ඩවන මෙලෝකය කෙනෙකුට ලැබෙන උතුම්ම ලාභය නිරෝගී බවයි. අන් සියලු ලාභයන් නිරෝගි ලාබේට යටයි. එක මේලෝකෙ කොයි තරන් මනාව ඉස්මතු වෙලා පේන දෙයක්ද. කෙනෙක් මුදලින් රුපියල් කෝටි ගානක් හම්බ කරලා තියෙන්ට පුළුවන්. ඔහර ගොඩක් සතුටුයි මට ගොඩක් සල්ලි තියෙන අත පයිදිගැරල වියදන් කරන්න පුළුවන් දූ දරුවන්ට සල කණ්ඩ පුළුවන් යුතුකන් කරන්න පුළුවන් එද මේ මුදල් ගැන කල්පනා කර හු ගොඩක් සතුටු වෙනවා. නත් පින්නදනේ ඔහු අසනී පව්නොත් එහෙම අ කෝටි ගනං මුදල් ලෝබනතුව වියදං කරනවා මුල්කාලේ අසනීපය සෝපත් කරගණඩනං මේ විදිහෙ ප්‍රතිකාර කරණ්ඩෝන ඒ විදිහෙ ප්‍රතිකාර කරණ්ඩනං මේ විදිහෙ මිලක් වියදං කරණ්ඩඕන නමුත් මෙලමුදල් තියෙන නිසා ඔහු ලෝබනැතුව වියදන් කරනවා එ තවංගාව තියෙන නිසා ආරෝග්‍ය පරමාලා අපා එදොර වියදංකළේ මෙ ශරී රංගය බේරගඩ හැබැයි යම් දවසක ඒශරී රංගය මට බේරගන්න බැරි වෙලා රෝගය උත්සන්න වෙලා නරක් වෙලා එහම තත්ත්යකට පත්වෙන වනංමිනතිර අපි මොකද්දී ළඟට කරන්නේ ි සමහරලාට එතනින් ඒ ඉන්ද්‍රයේ ඉවත් කරන්නත් කටයුතු කරනවා. අපි කතා කළේ ආරෝග්‍ය පරමාලා බාන මේ ලෝකයේ තියෙන ලොකුම ලාබේ නිරෝගි බව අරෝග්‍ය පරමාලාබා නිබ්බානං පරමංසුකං මේ ලෝකෙ තියන උතුම්බ සැපේ නිවන අට්ටන් ගිකෝෂමක් ගානං තුම් නිනට මාර්ය ආර්යෂ්ඨාංගික මාර්ගයයි කේමං අමතගාමිනං ඒ උතුම් ආර්්‍යෂ්ඨාංක මාර්ගයේ සත්වයට අනුගමනය කරන්නඩ බොහොම වටිනොයක හරියට ශේම භූමියකට ගියාවගේ එතිම් මෙතනින් භාගිතුන් වහසේ මේ සඳහන් කරන්නේ විශේෂයෙන් මජුමනිිකායු මාගන්දී සූත්‍රයේ සඳහන්කරන මේ කාර්ණාවත්ත එක්ක බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ ගැන තව විස්තර කළොත්. අර්ථ වශයෙන් බිස්තරවශයෙන් මෙන මෙහෙම ඉගල පැහැදිලි කරලා මේ කරුණ පැහැදිලි කළ ඉතුයි. යනිසා ලොෞතුරා බුදුරජාණන් වහන්ස කියන්නේ කවුද. ලොෞතුරා බුද්ධරාජ්‍ය ප්‍රාර්ථනා කළේ මොනහේතුවක් නිසාද. ලොවතුරා බුද්ධ රාජ්‍ය ලබාගෙන ලෝක සත්්‍යය වෙන්ුවෙන් මොනවද කළේ ඉති මෙන්න මේවාගේ සංකීර්ණ කරුණු රාශිය, දීර්ග කාල පරි් පරාසයක් වෙන්කරගෙන සාකච්ඡා කලළ යුතු කාරණාවක් මෙතන මිතියෙන්නේ. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සි ගැන තවත් විස්තර කළොත් කියල තමයි මෙතන නතර කර ලතියන්නේ. කරුණු කීපයක් ඒ නිසා පැහැදය කරනවා යමෙක් තමාට සත්‍ය අවබෝධ කලාාද සත්‍ය අවබෝධයට තමන්ව නතන් තමන්ට ගුරුවරයෙක් නැද්ද කිසිම කෙනෙකුගෙන් පෙර නොවැසූ චතුරාරි සත්‍යය ධර්මයම අවබෝධ කලාද ඒ සත්‍යානු භාවේ නිසා සියල්ල දන්න සරුවගඥයන් වහන්සේ බවට පත්වනා තතාගතක බල දහයක් විශේෂයෙන්සිහපත් කරනවා වශී භාවයට පරතෙරට යම් සේගියාද ඒ බුද්ධ නම් වී තතාගත බල දහයක වසී භාවයට පරතෙරට ගමන් කළාද ඒ බුද්ධහි කියලා මෙතන සඳහන්කරපු කරුණු කීපයක් තියෙනවා යමෙක් තමාට සත්‍යය අවබෝධ කලාද හරි ගැඹුරු මාතෘුකා යමෙක් තමාට සත්‍යය අවබෝධ කලාද කියල කියහම මේ ලෝකේ යථාර්ථය මුලින්ම තමන් අවබෝධ කරගත්තද එය උතුමන් වහන්සේට කියනවා බුද්ධ කියලා පෙනත එෙහෙම සඳහන් කලේ සුමේද තාපසතුමා එතල බලන්නකු සුමේද තාපසතුමා හිටියේ කොයි කාලේද කියලා දීපංකර භාගිතුන් වහන්සගේ කාලි. මහාකල් පාසංකය හතරයි ලක්‍ෂේකකටත් වඩා වැඩි තරන් කාලෙකට එහ පැත්තේ. මේ කාලෙ තමයි සුමේද තාපසතුමාට දීපංකර බුදුරජාණන් වහසේ මොනගෙහි. දීපංකර බුදුරජාණන් වහන්සේ මුණගැහෙන කොට පින්නදරි සුමේද තාපසතුමාට බණ කියන්න බැරිද. එකකං හිතල බලන්නපුෝ සුමේද තාපසිතුමාට බන කියන්න බැරිද කියලා ආංය වෙලාව සුමේද තාපසතුමාට බණ කියන්න පුළුහන් අවශ්‍යනං දිවියලෝකෙ පෙන්න පෙන්න්න බණ කියන්න පුළුහන් එවිතරක් නෙමේ අපාය පෙන්න්න පෙන්න්නත් බන කියන්න පුළුව. ඒ තරන් ධර්ම දේශනා කිරීමේ පුදුම හැකියාවක් පංච අභිග්ඥා ආෂ්්‍ර සමාපත්්‍ය රාබී මෙරිසිිවරයට තිබුණා නවත් බණකීවද බණ කියන්ට තීරණය කලාාද එමකුත් නොකර බුදුරජාණන් වහන්සේගේ සිරිපා පාමුල කරපු ප්‍රාර්ථ නවමකක්ද ලෝතුරා බුද්ධ රාජ්‍ය ලබාගැනීම සඳහා අදමන් භාගිත වහන්සේට මගේ ජීවිතය පූජ කරනවාගේලා. එතකොට මේ මහා කල්ප අසංක්‍ය හතරයි ලක්‍ෂ එකක් තරම් අති දීර්ඝ කාලයක් මෙ සංසාර සාගරයේ සැරිසරමින් එනකොට අබුද්ධෝත් පාද කාලවල ඉපදිලා ලෝකසත්ත්වයාට පින්කං දහන් සම්පූර්ණ කර ගැනීම සඳහා මග කියල දෙනේක උන්වහන්සගේ බෝධිසත්ව කාලෙ පුරාවටම දකිින් දෙ තිබිච්ච සුවිශේෂී ලක්ෂණයක් ඒ අයට එහෙම දේවල් නිවැරදිව කරන්න මග කියල දුන්නත් ලොවතුරා බුදුරජාණන් වහන්සේ නමක් බව්ට පත්වෙලා කවද හරි දවසක කටයුතු කරන්ඩ ලෝක සත්වයටට දහම් දේශනා කරන්න ලෝකයා මේ සංසාරෙන් ඇතර කරවන්ඩ අති දීර්ඝ කාලයක් පාරමිතා පිරුවා. අතිදීර්ඝ කාලයක් පාරමිතා පිරවා පිනතනේ බණ කියන්ට. පංචාභිග්ඥා ආෂ්ඨ සමාපත්ති ලාබීව ඉඳගෙන. ලෝක සත්‍යයා පහදවල දහම් දේශනා කරන්න පුදු ආකාර හැකියාවක් තිබිච්චේ සුමේදතාපසතුමා ලෝතුරා බුදුුවෙනකම්ම බණදහම් දේශනා කළේ නෑ. එකයි මම සඳහන් කළේ නොෙක් ආත්මෝල සත්පුරුෂයෙක් හැටියට යං මගක් යාළමිතරාදීන්ට කියල දෙෙන්ඩ ඇති නවත් සමස්තයේ පිරිවරාගෙන ඔවුන්ට දහම කියල දුන්න නෑ. හේතුව තමයි මේ මහාකල් පාසංක්‍ය හතරයි ලක්ෂය එකක් තරන් මේ දීර්ඝ කාලය පුරාවට මෙ පුරදු වෙන්නේෙ මොනවා කරන්ඩද බන කියන්ට. මේ පුරුදු වෙන්නේ බන කියන්ට. අනඒකයි අපි මෙතන කතා කරනකොට විශේෂයක් ස හිපත් කරණඩිය දුනේ. ලොවතුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව බැඩයින්නවා වගේ තමන් ළඟ අධිෂ්ඨාන කරගෙන නිර්මල ධර්ම පරියාාප්තිය ාගතු නොහස සතුටේ ආකාරයෙන් ෝකයට දානය කරන්න කටයහිතු කරන්න කෙනෙකුට පුළුහංකම ලැබුණනොත් අන්ගේ අසී මාන්තිකකු සල කරමයේ තමන්ගේ එදිනෙදා ජීවිත මනාව සෝපත් කරලා පරලෝ ජීවිත ඇත් සෝපත් කරනවා. එනක් සුමේද තාපසතුමා මනාව ධර්මයේ ප්‍රගුණ කරගෙන ඒ ධර්මයේ වර්තමානි ලෝකයට ඒ කවුරු හැටියටද ලොවතු රාම් බුදුරජාණන් වහන්ේ හැටියට. බාඩ බණ කියන්න පුරුදු වෙච්ච තරන් බන කියන්න පුරුදු වෙන්න ගත්ත කාලයේ ඒ ඉතාම නිවැරදිව ඉතාමත්ම නිවැරදිව ලෝක සත්වයට ඒ මඟ කියල දෙන්න ඕ නැ නිසා අනේකයි මේ සඳහන් කරන්නේ යමෙක් තමාව වම මනාව සත්‍ය අවබෝධ කලාද. එදර ධර්මය තනිය ම අවබෝධ කලා කියල කියන්නේ සත්‍ය තනියම අවබෝධ කලා කියන එකයි. සත්‍ය අවබෝධයට තමන්ට ගුරුවරෙක් නැද්ද. ඒ විශ්වයේ යතා ස්වභාවේ මනා අවබෝධ කර ගැන්ඩ තමන්ට කියලා දෙන්න ගුරුවරයෙක් නැද්ද. කිසිම කෙනෙකුගින් පෙර නොයසූ චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කළාද මේ චතුරාරි සත්‍ය ධර්මය වෙන කිසි කෙනෙකුෙන් ඉගෙන ගැනනෑ. සංසාරික පුරුදු අපිට තියෙන්ඩ පුළුහන් බොහෝ දෙනාගේ ජීවිතවල සංසාර පුරුද්ධ ක්‍රියාත්මක වෙනවන්නේ. මේ ලෝකෙට සංසාර පුරුදු අරගනාකු නැතියකම මහෞත්තමයන් වහන්සිට කියනෙ ලෞඋතුරා බුදුරජාණන් වහන්ස කියලා. අපි කියනවනි සවාසනා සහිත සකලක් ලේෂයන් ප්‍රහේනය කළ නිසා කියලා. ඇයි මේ සවාසනා සහිත කියල කියන්නේ. පෙරභවයිෙන් කිසිම දෙයක් මේ ජීවිතයට ගෙනල්ලා නෑ කියන්නේ එකයි. පෙරභවයෙන් මේ ජීවිතයට ගෙනල්ල නෑ. එකයි සවාසනා සහිතව සකලක් ලේෂයන් ප්‍රහේනය කළ නිසා කියලා අපි කියන්නේ. නමුත් එතකොට ඔබ මම අරගැවිල් නැද්ද පෙරභවයෙන්. අපි පෙරභවයෙන් ගෙනාපපු ගොඩක් දේවල් අපි ජීවිතවල තියෙනවා පෙරභාවයෙන් ගෙනාපු බොහෝ දේවල් වලට අනුව අපි ජීවන පැවැත්ම තීරණය වෙලා තියෙනවා නමුත් ලොවතුරාබුදූරු අතීතයෙන් මකොවත් අරගෙනැවිල්ල නෑ සියල්ල මේ ජීවිතෙන් අලුතෙන් අවබෝධ කරල ප්‍රථ්‍යක්ෂ කර ගත්ත දේවල් අංගේකයි සඳහන් කළේ කිසිීම කෙනෙකුගෙන් පෙරනොඇසූ චතුරාරි සත්‍යය තමන්ම මනාවම අවබෝදධ කලාාද අංගේ සත්‍ය තුළ සියල්ල දන්නා සරුවඥ බවට යම් කෙනෙක් පත් වුනාාද ඒ තතාගත බලදහයෙහි ආකාර පිළිබඳුමිතන පැහැදිලි කරනවා. අංගිවන් නඋතුමන් වහස්සලම බලදහයක් දරනවා. කාය බල දහයක් තියෙනවා ඥාන බල දහයක් තියෙනවා කාය බල දහයයි කියල කියහම විශේෂයෙන් එක පැහැදිලි කරන්නේ කොහොමද ඇත්කුල දහයක් උපමාවට අරගෙන දස බල කියල කියන්ඩ හේතුව තමයි කායබ දයි ඥානබල දහයයි බුදුරජාණන් වහන්සේට ඉදර කාය බල කියල කියහම බ දහයක් කියහම චද්දන්ත කොලේ ඇත්තු දහදනෙකුගේ ශක්තිය ඒකයි කාය බල දහයි කියන්නේ පින චද්දන්ත කොලේ ඇත්තු දහදනෙකුගේ ශක්තිය කියල කියහම මේ ශක්තිය චක්‍රයක් හැටියට වැඩිවෙවී වැඩිවී වැඩිවවී ගමන් කරපු හැටි සඳහන් පැහැදිර කරපු හැටි මනාව ධර්මය සඳහන් කරලා තියෙනවා කාය බල දහයක් වෙච්චහම ඇත්කුල දහය. කාලවකං්ච ගංගෙයියන් පණ්ඩරං තම්බ පින්ගලන් ගන්ධ මංගල හේමංචේ උපෝසත චද්ධන්තිමේ දස මේක තමයි ඇත්කුල දහයේ මේ ඇත්තුන්ගේ ශක්තිය වැඩිවෙනවා කාලවක ඇතිෙකුට මිනිස්සු දහදනෙකුගේ ශක්තිය තියෙනවා. ගංගේෙ ඇතිකොට කාලවකිව ඇත්තු දහ දෙනුගි ශක්තිය තියෙනවා. එටට කාලවක ඇතිකුට මිනිස්සු සියදනෙකුගේ ශක්තිය තියෙනවා.ඇයි කාලවක ඇත්තු දහයික ශක්තිය ගග ඇතිකොට තියෙනවන එදර මිනිස්සු සීයක ශක්තිය පණ්ඩරං තම්බ පින්ගලන් පිළඟට හිටිය ඉ පණ්ඩර කුලේ ඇත්තු පණ්ඩ කුළේ ඇතිකොට ගඟය කුළේ ඇත්තු දහ දෙෙකුගේ ක්තිය තියෙන. මිනිසුගේ ශක්තියෙන්නම් මිනිසුන්ගේ ශක්ති මිනිස් බලදාහක් පන්ඩර ඇතිකුට තියෙනවා එහෙම වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා ගෙහිෙල්ල උපෝසත කුලේ ඇතෙක් ගාවටයනකොට උපෝසත කුලේ ඇතිකුට මධ්‍යමර් ප්‍රවාණය පුරුෂයෝ කෝටිස් සීයකයි ශක්තිය තියෙනවා උපෝසත කුලේ ඇතෙක් මධ්‍යම ප්‍රමාණයේ පුරෂයෝ කෝටිසීයක ශක්තිය දරනවා චද්ධන්ත කොළේ ඇතෙක් උපෝසත කුළේ ඇත්තු දායක ශක්තිය දරනවා කියල කියන්නේ චද්ධන්තගොළේ ඇතෙක් මධ්‍යම ප්‍රමාණයේ පුරුෂියෝ කෝටි දාහක ශක්තිය දරනෝ චද්ධන්ත කුළේ ඇතිෙක් මිනිස්සු කෝටි දාහක ශක්තිය දරනවා ඊ මේ රණනාව පැදිලි කරන්න ඕය දෙකම කියන් ැනෙමෙයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ චද්ධන්ත ඇත්තු දහදනිකුගේ ශක්තිය දරනවා. චද්ධන්ත කොලි ඇතෙක් මිනිස්සු කෝටි දාහක ශක්තිය දරනවා ලෞතුරා බුදුරජාණන් වහන්සේ මිනිස්සු කෝටි දහදාහක ශක්තිය දරනවා. අන්න ඒ ශක්තියට තමයි මහානාරායන සංගහත බලය කෙල ධරම හඳුන්න ලතියන්න. එඒ මෙතන සඳහන් කළා කාය බලයෙන් ඇත්කුල දහයක් මුල් කරගෙනයි ඒ කායබලයන් සඳහන් කරලා වෙන්කරලා තියෙන්න්නේ. අගේ අත්කුල දහයිෙන් අන්තිමකුලි චද්ධන්තකුලිඒ චද්ධන්ත කුලි ඇත්තු දහදිනුගේ ශක්තිය ලෞතුරා භාගිතුන් වහන්සේගේ පියවී බුද්ධකයි ශක්තිය. ඉලඟට පිනතිලි සඳහන් කලා ඒ කෙනෙකුට සැකරණඩ බැරිවෙයි. එක කෙනෙකුට පිළිගණ්ඩ බැරිවෙයි එක තාව කෙනෙකුට විශ්වාස කරඩ බැරිවෙයි. අන්ගේ සැක කරන පිළිගණ්ඩ බැරි විශ්වාස කරන්ඩ බැරි. යම් කෙනෙක් ඉන්නවාද ඔහු මේ ලෝකෙ තාම තෙරුවන් සරණගේපු නැති කෙනෙක්. මොක දහුට තාම භාගිතුන් වහන්සේව සැකයි. මොක පින්නතින මේ ලෝකයේ බුදුන් සරණ යනවා කියන කාරණාව අන්සිියලුම කාරණාවන්ට වඩා සංකීර්ණයි කියන බව. නොෙක් දේශවල්ල නොයෙක් වතාවල්ල පැහැදිලි කරනවා. තෙලෝගුරු භාගිතුන් වහන්සේ පිළිබඳව අල්ප මාත්‍ර සැක සහිත බවක්. යම් කාරණාවක් පිළිබඳව යම් සැක සහිත බවක් තමන් තුළ තියෙනවනම්. ඒ කියන්නේෙ තාමත් විටිකිිච්චාව ඔහුතුල ක්‍රියාත්මකයි කියන එකයි. අගේ සැකය එ සැකය නිසා කවදාවත්ව ඔහුට මේ ශාසනයේ හුළඟක්වත් වෙන්න පුළුවන්කමක් නෑ. සමහල්ට ශරීරයෙන් යම් ප්‍රමාණයක් අප අපිගම පැවිදි වෙලා කියලා. භාගිතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වගේ පේනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ සම්බන්ධ සමහර කාරණ සැක සැකමතු කරනවා. එ දොඩ විට ච්චාවයි යම් කෙනෙක් මේසාසනෙන් අග්‍රවූ පලයක් බලාපොරොත්තු වෙන වන්නන්. ඔහු මුලින්ම ලබාගතයතු පලයමොකක්ද අග්‍රඵලයක් බලාපොරොත්වයෙන් යන කෙදී මේ නිවන් මගේ පළවෙන්න පියවර හැටියට. පයිතින්නේ සෝවාන් ආර්ය මාර්ගයටනි එතර කෙනෙක් සෝවාන් වඩ නං ඒ සෝවාන් වහන්සේ බවට පත්තෙන්ඩ නැති කළ යුතු සංයෝජන තුනක් තියෙනවා. ඒ සංයෝජන තමයි සක්කායි දිට්ටි විතිකිච්ඡාසී ලබ්බත පරාමාස. මකද විතිකිච්චාව කියල කියන්නේ සැකටන ඉතිකිිච්චාවකිවේ සැකට ඉතින් බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඉදිකටු මනතක් තරං ඉතාම ස්වල්ප සැකයක් තමන්ගේ හිතදුල තියෙනවනන්. ඔහ තාම තෙරුවන් සරණ ගීවපු නැති කෙනෙක්. හරියටම තෙරුවන් සරණයන්ඩනං මෙන්න මේ සැක නැති කර ගණ්ඩෝන එවන් උතුම් කෙනාට විතරයි උතුම් තුනුරුවන් සරණයන්ඩ පුළුුවංකම තියෙන්නේඒ උතුම් තුනුරුවන් සය තුනුරුවන් පිළිබඳව සැක නොකරන කෙනා මේ ලෝකේ මොනතරං ලාබදායි පුද්ගලේක්ද ඒ පින්නතුනී නිවැරදිව තෙරුවන් සරණ ගල්ලනන්. හදිසිේ කොතන මැරුණත් බය නෑ මැරිච්ච ගමම්ම සුගතියක උපදිනවා. එක කොච්චර සහනයක්ද. මැරිිච්ච ගමම්ම සුගතියක උපදිනවා කියලා දන්නවා නම් මේ ලෝකෙන් සමුගණ්ඩ කොච්චර ලේසිද. මේ ලෝකෙන් සමුගණ්ඩ කොච්චර භාග්‍යයක් තියෙනවාද මේලෝකින් සමුගන්නකොට කවදාවත් දුක හිතෙනවද. එයි. මීට වඩා හොඳ තැනක ගිහිල්ල උපදිනවාගේලා පූර්ණ විශ්වාසයක් තමන්ට තියෙනවා. ආංඒක නිසා නිවැරදිව තෙරුවන් සරණගිහිල්ලා. නිවැරදිව භාගිතුන් වහසිගේ දේශනාවට ඇහු කන්දීලා මෙලෝකෙ යම් කෙනෙක් කටයුතු කරනවා නං ඔහු මහත් වූ අග්‍රඵලයක් මෙසාසනයෙන් ලබාගත්ත කෙනෙක්. හරි උත්තරීතර කෙනෙක් සාමාන්‍යි කෙනෙකුට වන්දනා මානාදීයට පවා පාත්‍ර වෙන කෙනෙක්. අංඒක නිසා මෙදන සඳහන් කලා විශේෂයෙන් ලොතුරා බුදුරජාණන් වහන්සේ මොන වගේද. භාගිතුන් වහන්සේ පිළිබඳව සැක ඇති වුණොත් මකක්ද අපිට වෙන්නේ. භාගිතුන් වහන්සේ අපිට පෙන්නුවේ මේ ධර්ම මාර්ගය තුළ නිවනට යා හැකි කෙටිම පාරයි පෙන්න්නතුනි. කල් පා සංක ගානක් පාරමිතා පිරුවේ සංසාරෙන් එතරවිෙන කියල ො ඔබල ඔබත් මමත් මේ සංසාරයේ අසරණ කරණන මේනේ නිවනට යන කෙටිම පාරභාගිතුන් හසි පෙන්නවා. නමුත් වර්තමාන යම් කෙනෙක් උත්සාහ කරනවා නං මේ නිවනට යන ගමන් මගේ තව තව කෙටිපාරවල් හොයන්ඩ ඔයිට වඩා මෙහෙම හොඳයි කෙල තීරණය කරනවා නම් යම් කෙනෙ ඔහු භාගිතන් වහන්සට වඩා අනි වාරිං සරර්ුවගඥ විය යුතුමයි එම නැත්තං පිළිගණ්ඩ තියෙන්නේ ලොවතුරා බුදුරජාණන් වහන්සේ අවධහාරණය කරල දේශනා කොට වදාල්ලා මෙ නිර්මල ධර්මපරියාාප්තිය ජීවිතයට එකතු කරගෙන ධර්මපරයාාප්තිය සමග මනාව නිරුදෝශී ජීවන් රටාවකට ඩේළැඹෙමින් ධර්මයත් සමඟ ධර්මය හැසිරමින් සංසාරෙන් එතරයන්ට කටයුතු කරන්න කියලා. දෙන අපි මෙතනත් පැහැදිි කරමින් හිටියේ යම් කිසි කෙනෙක් මේ ධර්මය තනියම මන අවබෝධ කරගත් තද තනියම දැනයි ගැෙන ගත් තද අං එවන් අය මේ ලෝකයේ කොයි තරං ශ්‍රේෂ්්‍රද කියන කාරණාව දී කාරණාව සෙහිපත් කරමින් විශේෂයෙන් භාගිතුන් වහන්සේගේ දස බලයන් දස බලයන්ගේ පරතරටගේ කොහොමද ඒ දසබලයෙන් සමන්වෙන්නේ සමන්විත වෙන්නේ කොහොමද. ඇතුන් මුල්කරගෙන ඒ ශක්තිය මනින්නේ කොහොමද කියන කාරණාවයි අපි කෙටියෙන් සාකච්ඡා කරන්න යෙදනේ. එහමනම් ලොවතුරා බුදුරජාණන් වහන්සේගේ මේ විශෂ්ටත්වේ ශ්‍රේෂ්ටත්වය ධර්මේතුරින් දැන දැන. ධර්ම තුළින් දැකගෙන අවබෝධ කරගෙන, ඒ ධර්ම මාර්ගයෙන් ගමන් කරල සංසාරෙන් තරයන්ඩෙ ලොකකුඩා උබසිියලු දෙනාටම තුන්රුවණී ආශිරවාදයෙන් ශක්තිය ධෛරියයේ භාග්‍යිය වාසනාව උදාාවීවා කියල පාර්ථනා කරමු.